ಸ್ಮರಣೆ ತುರುಲತಾ ಮತ ಪಿಪೆನದಿ ದೂಲನ ಮಲ್ಕಲಂಬ ಒಬ ಮೈ ಮಲ್ಕಲಂಬ ಒಬ ಮೈ ಕಟು ನುದಕ ಇನ್ನಂ ಜೀವಿತೇ ಸರಣಾತುರಾವಟ ಜೀವಿತೇ ಸರಣಾತುರಾವಟ ಸೇವನೆಲ್ಲವಿನ್ನಂ ಅರಣಿ ತುರುಲತಾ ಮತ ಪಿಪೆನದಿ ದೂಲನ ಮಲ್ಕಲಂಬ ಒಬ ಮೈ ಮಲ್ಕಲಂಬ ಒಬ ಮೈ තුනක් විතර එනවා. තාම කිසිම කෙනෙක් බැලුවේ නැහැ ගැන. හරි හරි හරි. අපි බලමුක මොකද කරන්නේ කියලා. හොඳයි. මොකෝ දුව? ළමයන් ස්කෝර දාගන්න ඕනේ අමුතුවා. පොඩි ස්කෝරක දාලත් බෑ. තව පොඩි ස්කෝරක් තමයි තියෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ආ ඔව්. වකිරින්න ඕන වැඩ. මේ අල්මේදා. මේ අය ගැන ටිකක් බැලුවේ නැද්ද? ආ? මේ මේගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම ලියා ගන්නවා. ලියාගත්තම අමුතුවා. මම මෙයාලට කිව්වා එමතුමත් එක්ක කතා බහ කරලා අවශ්‍ය කාරණා ඔක්කොම ඕගොල්ලන්ට දැනන්නම් කියලා. කියන්නේ පිළිගන්නේ නැහනේ. ඒගොල්ලන්ට ඕනලු එමතුමත් එක්කම කතා කරන්න. ඒකයි ඔබ බලාගෙන ඉන්නේ. මේ ඔක්කොම මට උදව් කරපු අයනේ. ඕගලන්ගේ හැම ප්‍රශ්නයකටම මම උත්තර ලබලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම ගැන විශ්වාසය තියන්න. හැබැයි මට පුංචි කාලයක් ඕනේ. මේ එහෙමනම් මේ හැමෝම දැන් ගෙවල් වලට ගිහිල්ලා මං කැඳවීමක් කරාම මාව හම් වෙන්නේ නැහැ. මේ මොකෝ ඉතින් මට හදිසි මීටිමක් තියෙනවා ඒකයි. ඉතින් ඔව් ඉතින් මේ ඒගොල්ලන් ඉතින් මූණ දැක්කම මට හරි සතුටුයි. නේද? මම බලන්න ආපෙක ලොකු දෙයන්නේ. හොඳයි 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 හොඳයි. හරි හරි හරි. හරි එහෙනම් ගිල්ල එන්නකො. හයි බං හයි බං හයි. අල්මේදා මිනිසුන්ට ප්‍රශ්න තියෙනකන් තමයි අපි රජ වෙන්නේ. ප්‍රශ්න වල තමයි පිණුම් ගහන්නේ. ඔබට තේරුණාද? මේ ප්‍රශ්න වලට උත්තර අපි ළඟ නැති වුණත් ඒ මිනිසුන්ව සන්තෝෂ කරලා යවන්න ඕනේ. ඔබට තේරුණාද?
බක මොන වගේ මූණ මුකෝගෙන ඉන්නේ නැතු hina වෙන. බල ඉවුසිතක hina වෙලා කතා කරපන්. මං hina වෙලා උන්ට කතා කරා. හැබැයි මං hina වෙනකොට උන් මට රවණනවා. රැව්වට කමන්නේ උඹ hina වෙයා. උඹ මගේ ඡන්ද කඩන්න එපා මෙතන. තේරුණාද? ආත්මා දුවේ අනේ ඉන්නකො ළමයෝ ඉක්මනට ගිහිල්ලා අයියට මේ කෑම ටික දීලා එන්න ඉක්මනට ගිහින් යාවේ තප්පච්චිට උදව් කරන්න ඕන අද අවසන් කම්ම නැටුම් පන්ති තියනවලු එයා පරිස්සමට ගිහින් එන්නකො ගෙනාපු කෑම ටික එහෙම කාලා ඊගවට පටන් ගමු ඈ හා හොඳයි නේද මාතු බුලත් කාලා වරෙන්න ඔයත් ඇවිත් උදේට කෑම කාලා හිටියන ඇනිගේ මේ සමස්ත ලංකා තරඟෙත් ළඟින්දා දිගටම පුහුණු වීම කරන්න වෙනවා ඊය සැරේ වගේ මෙදා සැරේත් අපේ ළමයිට තැනක් ලැබේ අපේ ළමයි දක්ෂයිනේ මණිකේ අපේ මේ නැටුම් කලාව අද මුළු ලෝකයාම පිළිගන්නවා පිටරැටියෝ තමයි මේක වැඩිපුරම අගය කරන්නේ අපේ උන්ට අගයක් නැති වුණාට එහෙමයි කියලා මේ කලාව වැළලෙන්න දෙන්න බෑ මං ඒකයි මෙච්චර මහන්සි වෙන්නේ හරි නැගිට වලිනු බතුට ගන්න දැන් අයිය කන්න මං ගෙදර ගිහින් කන්න තරකම් මේ පන්ති ළමයි ආවද ඔව් අද උදේම නැටුම් පන්ති පටන් ගත්තා ළමයිව තරඟ වලට ලෑස්ති කරන්න ඕනේනේ. සෙනසුරාදාටයි ඉරිදාටයි විතරයි දවසම පුරුදු වෙන්න තියෙන්නේ. අප්පච්චි හරියට මහන්සි වෙනවා. අප්පච්චි නැටුම් පන්ති කරන්නේ හරියම ආසාවයි. මම මෙතන අංගම් පොරේ ඉගෙන ගන්නවා වගේ. අයියා අයිය අංගම් පොර සටන් කලාව ඉගෙන ගන්න. මේකත් එක්තරා කලාවක් නංගි. මේ දේවල් ඉගෙන ගත්ත කියලා
අපිට යන්නේ නැන්නේ. එතකොට අයියා රස්සාවක් කරන්නේ නැද්ද? මම රස්සාවක් කරොත් කවුද මේ දේවල් ඉදිරියට ගෙනෙන්නේ? අද කාලේ කලාව විතරක් කරලා ඇතිද? ජීවත් වෙන ගොඩක් සැල්ලි උන්නේ නැ නේද? මන්නම් කැමති රස්සාවක් කරන්න. එයාට තරම් වැඩ රාජකාරී ඉතින් කාටවත්ම නැහනේ. යාළුවොත් එක්ක එහා මෙහා යන්නේ කනේ යාගේ වැඩේ. හැබැයි මේසරේ නම් ගියේ මං හිතන්නේ සත්තු බලන්නද කොහෙද? යාපහුවෙද කොහෙද ගියේ? සත්තු බලන්න. මිනිහාට මෙහෙම ඉන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද මිනිහාගේ තනිකඩ ජීවිතය මිනිහව නරක කරන්නේ. ඉන්න තැනින් එන්න කියන්නේ. මම කෝල් එකක් ගත්තා ෆෝන් වැඩ කරන්නේ නැහැ. මං හිතන්නේ ඉන්න පැත්තට සිග්නල් නැතුව ඇති. අනිත් යාළුවන්ටත් ගත්තා කාගේවත් ෆෝන් වැඩ කරන්නේ නැහැ. බලමුකෝ. කොයි වෙලාවෙ හරි කතා කරගෙන වාසිතු සිතු. ඒ අර පැත්තේ නද ෂා මාර ලස්සන ලොකේෂන් එක මචං. ලස්සනට සත්තු නැනේ මචං. අනිවාර්යෙන්ම අලි නම් ඇති මචං. අලි? මේ අලි ඉන්නව නම් ඉන්න බෑ මචං මෙතන. යයි 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 යයි. ඒ මේ මොකද වම් මේ? අලි බලන්න එනේ මචං ආවේ. ඊ මේ ෂුවර් එකට අලි ඉන්න පොට්ටයක් තියෙනවා. අරෙන්දෝ කියන දේ අහන. අර මාමේ ප්‍රගුණ කරන සටන් කලාව අනිකාට පහර දීමට නොව මාගේ ආත්ම ආරක්ෂාවට සහ මෙම සටන් කලාව ආරක්ෂා කර ගැනීමට පමණි. මෙමගින් කිසිවෙකුටත් හිංසාවක් කිරීමට නොසිතමු. රස්සාවක් කරන්න කොච්චර ආසාවෙන් හිටියා. ඔන්න බලන්නකෝ. ඔයාගේ අප්පච්චි ඒකට ඉඩ දෙයිද කියලා. ඔව් නිරෝධ. කලායතනෙන් හම්බෙන සොච්චමෙන් අපිට අනාගතයක් හදාගන්න පුළුවන්ද? ඔයා අනාගතය ගැන ඔච්චර දුර හිතනවද? හැමදාම මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපිට මොනවද තියෙන්නේ? ඔය නැටුම් වලින් කොච්චර සල්ලි හම්බ කරගන්න පුළුවන්ද? කොයිති? ඔයාලගේ අප්පච්චි එකට කැමති නෑනේ. අපේ අප්පච්චි කැමති නෑ කලාව විකුණගෙන කන්න. ඔය නුවර හෝටල් වල ෆොරිනස්ලාට පෙන්නන්න සතියාන්තර නැටුම් කණ්ඩායමක් හදලා දෙන්න කියලා කී දෙනෙක් අප්පච්චිට කිව්වද? ඔයා දන්නවද? එකකටවත් කැමති වුන්නේ නෑ. සිරිවර්ධන මාමට නුවර දලදා පෙරහැරේ නටන්න තිබ්බොත් හොඳටම ඇති. බලම් බං, මෙච්චර දුර ආපු වාහනේට මොකද බං උනේ මේ? ස්ටාර්ට් වෙන්නේ නෑනේ. ඒක නම් අපේ කරුමෙට වෙච්ච දෙයක්. ෆෝන් වැඩ කරන්නෙත් නෑ. ෆෝන් වල සිග්නලුත් නෑ බං. තල්ලු කරගෙන හරි යමන්ද? උඹට පිස්සුද? සර්කිට් බංගලෝ එකට මෙතන ඉඳන් කොච්චර දුරද බං? ඒකම තල්ලු කර යන්න ඕනේ. කිව්වොත් කියන්නේ ගොන් කතාවක්ම තමයි. අන්න හිතා ගන්නවත් බෑ ජාලි. කවදාවත් වෙන වැඩක්ද බං මේ බලංකො. ළඟපාත පේන්න ගයක්වත් නැහැ නේ බං.
මේ මෙතන ඉන්න එක නම් භයානකයි පුතෝ. අලියෙක්වත් ආවත් දේන වගේ නේ බා. මහත්තයලා කොහෙද මේ? මේ අපේ ජීප් එකේ පොඩි ලෙඩක් නේ. ආ. කොහෙන්ද මහත්තයලා එන්නේ? මේ උදේ සත්තු බලන්න ගියා. දැන් මේ සර්කිට් එකේ යනවා. මේ මේ වනජීවි සර්කිට් එකේ. ඔව්. මාතේ තව සෑහෙන දුරයිනේ මෙතන ඉඳන්. මේ මොකුත් කරලා මේ වාහනේ හදාගන්න බැරිද? කරන්න පුළුවන් හැමදේම කරලා බැලුවා. ස්ටාර්ට් වෙන්නේ නැහැ. මාතේ මෙතන වැඩි වෙලා ඉන්න හොඳ තැනක් නෙමෙයි. අලි නේද? අර කවුද මේරෑ මෙහාට එන කට්ටිය? මේ කවුද පුතේ? අපච්චි මේ මාතරුන්ට පුංචි කරදරයක් කළා. ඒ මොකද්ද පුතේ කරදරයක් කිව්වේ? මේ අපච්චි මේ මහතුරු කොළඹදලා ඇවිල්ලා තින්නේ මේ සත්තු බලන්නයි කියලා. ඉතින් මේ මහතුරු ආපු වාහනේ කැඩිලා. ඉතින් මම මෙහෙට එක්කගෙන ආවා. එතකොට මේ මහතුරුන්ගේ වාහනේ? අපච්චි හරියට මදලිය ගස්සේ ආයේ කැලේ මැද. දෙයියනේ. එතනනේ පුතේ අලිමංකඩ. ඔව් අපච්චි මේ මහතුරු හොඳ වෙලාවට මට මුණ ගැහුණේ. වාහනේට මොකද උනේ මහත්තයෝ? ජීප් එක එකපාරටම නැවතුණා. ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියානි. හොඳ වෙලාවට මෙහාට එක්කගෙන ආවි. අපච්චි මම මේ මහත්තුරුන්ට කිව්වේ මේ අද මෙහි ඉඳලා ඊට උදේට ටවුමට ගිහිල්ලා බස් කෙනෙක් එක්කන් ඇවිල්ලා වාහනේ හදාගත්තා නම් හොඳයි නේද? ඒක නම් හොඳයි පුතේ. මැනිකේ මේ මහත්තුරුන්ට බඩගින්දරත් ඇති. ගිහිල්ලා මොනවා හරි ලෑස්ති කරන්නකෝ. මේ මහත්තුරු එහෙනම් කොහේ වාඩි වෙන්නකෝ? අපච්චි මම බැලුව අපච්චි දැන් මහත්තුරුන්ට මහන්සි තියෙන නිසා පල්ලෙහාට ගිහිල්ලා පොඩ්ඩක් වතුර ටිකක් දාගෙන එන්න. මහතේ ඔය බඩ ටික ඇතුලෙන් තියන්න, මම සාලුව කරන් එන්නම් ගිහිල්ලා. අනේ අපි නිසා ඔයාලටත් කරදරයි. මොන කරදරයක්ද මහත්තයෝ? කෙනෙක් කරදරයක වැටුනහම උදව් කරන එක මනුස්සකමනේ. ආ එහෙනම් මහත්තුරු ගොහින් බුණකට එහෙම හොදන් ඉන්නකෝ. ආ පුතේ මේ බර්ටි ගේන තියාගමනේ. එන කරපු උදව් වලට බොහොම ස්තුතියි. ගිහින් එන්න. ෆෝන් එක ගන්න නැද්ද? සුමන සිරි. කාටද කතා කරන්නේ? මොකද
මචර මොකක්ද වෙලා අපේ විනෝද් මහත්තයා ඔව් කියපම් මං කකර කකා නේද කියපම් මොකද වෙලා තියෙන්නේ පොලිසිය කට්ටියකුයි පොලිසිය ලොකු මහත්තයා දෙන්න ඇවිල්ලා ඉතියි මේ මොකටද පුත්තේ අපේ ආදී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න